සංගටක කිහිපයක් අඩංගු පොහොර වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ගැසට් පත්‍රයක් යොමු කර තිබෙනවා. අප මේ පිළිබඳව කළ විමසීමකදී ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ බලපත්‍ර මත එසෙත් නැතිනම් ලයිසන් එකක් මත සංගටක කිහිපයක් අඩංගු පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය මත අදාළ බලපත්‍රය නිකුත් කෙරෙන බවද ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව අවධාරණය කළා. අදාළ ඉහළ නිලධාරියා සියත ප්‍රවෘත්තිංශය සමග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ අවසරයේ ලබා දී ඇත්තේ කාබනික පොහොර සඳහා පමණක් බවයි. කෙසේ වෙතත් අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂය දැඩි ලෙස චෝදනා එල්ල කර සිටියේ ආණ්ඩුව විසින් පොහොර ගැසට් රිවර්ස් කරගනිමින් රසායනික පොහොර ආනයනය කිරීම සඳහා මෙම ගැසට් පත්‍රය හරහා පියවරගෙන ඇති බවටයි. බැසිල් රාජපක්ෂ මහතුමාගේ අස්සනෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා සියලු බැංකුවල සියලු ප්‍රධාන විදායක නිලධාරීන්ට. මේක කියනවා මෙතේ තහනම් කරලා තිබු නොයෙකුත් රසායනික පොහොර ආනයනය කිරීම අගෝස්තු පළවෙනිදා ඉඳලා ඉවත් කරලා තියෙනවා කියලා ඒ වෙනුවට එය ලයිසන් එකක් යටතේ ගේන්න පුළුවන් කියලා. එතකොට මේක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ සිංහල එකක් නෑ. ඉතාමත්ම පැහැදිලිව කියනවා නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍යයන්ගෙන් දෙවර්ගයක් තුන් වර්ගයක් අඩංගු කන්දමෙහෝ රසායනික පොහොර වර්ග. හරි? ඒවා මේ තහනම් කරලා තිබිච්ච ලයිස්තුවෙන් එලියට අරගෙන ගියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම කිව්වා මම මේක කිසිසේත්ම රිවර්ස් කරන්නේ නැහැ. නෑ රසායනික පොහොර අපි අවශ්‍ය වුණොත් වෙනස් කරනවා. අපි අවශ්‍ය වුණොත් ඉස්සරහට වෙනස් කරනවා. අවශ්‍ය වුණොත් අවශ්‍යතාවය පරිදි. නෑ නෑ ඒ වෙනස් කරන්න ඒක තමයි මේ ඔබතුමාට කියන්නේ මේ වචනයක් කිව්වොත් මේ සදාකාලිකව අපි හැමතැනම එක විදිහට යනවා නෙවෙයි. ඒක තමයි කලමනාකරණය. මං හිතන්නේ ඒක තේරුම් අරන් වෙන්න ඇති අපේ අධිකරු ජනාධිපතිතුමා එතුමාම කිව්ව කවදාකවත් මේක ආපහු ගන්න නැහැ කියලා රසායනික පොහොර ආනයනය කිරීම සඳහා නැවතත් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ රසායනික පොහොර නිසා වග්ගඩු නරක් වෙලා ජනතාව මේනවා කියලා ඉතාමත් කිඹුල් කඳුළු හිටපු පාණ්ඩුව දැන් ඒ ගැසට් එක රිවර්ස් කරලා නැවත ගැසට් එක රසායනික පොහොර ගේන්න ගැසට් එකක් ගහලා තියෙනවා. ඉතින් දැන් විපක්ෂය කියන මම නම් දන්නේ නැහැ රසායනික පොහොර ගේන තීන්දුවක් ගත්තද නැද්ද කියලා. ඒක ආණ්ඩුවේ තීරණයක්. අක්කර ලක්ෂ 60ක් තියෙන රටේ අපේ රටේ ආහාර ප්‍රශ්නයක් තියෙනවායි කියලා කියනවනම් ඒක අපේ පාලකයන්ගේ අදූරදර්ශී අඥාන ආත්මార్థකාමී භවයේ ප්‍රතිඵලයක් නිසා මේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. 2005 5000ක් වෙච්ච පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය අද 26000ක් කියලා දිනනවා. අද ලක්ෂයකට වැඩි වහුගොඩු රෝගී. මේකේ බහුතරයක් සාධක තියෙන්නේ අපි ගෙන ආපු රසායනික පොහොර මත බව, උග්‍ර විෂ නිසා බව ඉතා පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවාරතා ඉදිරිපත් කළා තියෙනවා. මේ රසායනික යෙදුම් නතර කිරීම කඩමුඩිය ගත්ත තීන්දුව අපේ රටේ මුළු නිෂ්පාදනයටම බලපෑමක් ඇති කරමින් තිබෙනවා. මම දන්නවා චමල් රාජපක්ෂ ඔබතුමා වගා කරන ගොවිය මහකන්නේ නිසි පරිදි යෙදුම් ලැබුණ නැත වගා කරන්න පුළුවන්ද? ඔබතුමා කියන්නේ ඔබතුමා මෙතන කියන්න බැරි නම් මල්ලිට ගිහිල්ලා කියන්න මේ විකාරය. මම යෝජනා කරන්නේ මේක මල්ලිට ගිහිල්ලා කියන්න. අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ තීන්දුව අනිවාර්යයෙන්ම ආපහු අකුලනවා පරණ වගේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.